ஐபோன் அதாவது திஸ் வித் ஸ்பீட் அவுன்ஸ் உம் தரது ரசக்க பசத்து நீ டோட் பார்த்தா கரெக்ட் பிரமுகியா நியூஸ் ஃபர்ஸ்ட் சத்யாந்த் ராத்திரி ஹத்த பிரதான பிரவர்த்தி பிரகாஷி மம தனுஷ்க சனிவர மம கோஷிலாலி எனக்கு பிரதமே நவதானே புவத் சிரஸ் தலவித்த දිවයින පුරා විශේෂ පොලිස් මෙහෙයුමක් සැකපිට පුද්ගලයන් 3560 දෙනෙකු අත්අඩංගුවට අඟුණුකොළ පැලැස්ස බන්ධනාගාරයේ රැඳවියන් පිරිසක් උද්ඝෝෂණයක රාජ්‍ය බැංකුවල දූෂණ සෙවීමට පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධනගෙන් යෝජනාවක් අපි කියන්නේ ජනාධිපතිතුමාට රටේ ලංකා බැංකුව මහජන බැංකුව ආයෝජන මණ්ඩලයේ පිළිබඳවත් බැඳුම් කර කොමිසම පිළිබඳ පත් කළා වගේ පූර්ණ බල ඇති ජනාධිපති කොමිසමක් පත් කරා දුම්රියට බිලිවන ලංකාවේ අලි සම්පත මාලදිවයින ජනාධිපතිවරණ ප්‍රතිඵලය නීත්‍යානුකූල බව එරට ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දෙයි පොලිස් විශේෂ කාර්ය බලකා සෝදිසි කිරීම වලට විරෝධය පළ කරමින් අඟුණුකොළ පැලැස්ස බන්ධනාගාරයේ රැඳවියන් පිරිසක් අද පෙරවරුවේ සිට ආරක්ෂක නැරඹුම් කුළුණු මත නැගී විරෝධතාවයක නිරත වෙනවා. අඟුණුකොළ පැලැස්ස බන්ධනාගාරයේ රිමාන්ඩ් රැඳවියන් දහසකට ආසන්න ප්‍රමාණයක් රඳවා සිටින අතර ඉන් විරෝධතාවට පුද්ගලයන් 100ක් පමණ එක්ව සිටින බව අප වාර්තාකරු සඳහන් කළා. මුණ්ඩ මේ ගංජරික කුඩුරික සේරම ඇතුළට ගන්න විදියක් නැහැ. අවි ආයුධ ඔක්කොම ගන්න දැන් සියලුම දේ මෙතනින් ලබා දෙන්න උන්ටනේ. ඒකෙන්ද අපි කියන්නේ එස්ටීඑෆ් එකේ ඉන්න ඕන කියලා මෙයාට. ජාව ආරං කරන්න බැරි වෙනවනේ. ඒකයි මේක උද්ඝෝෂණය කරන්නේ. එස්ටීඑෆ් එකේ ඉන්න එක මේ මහත්ය දැන් මේ මෙයාලා ඉන්න එකට ඒක අපි බොහොම කැමති මේ ගමේ ඒ කියන්නේ සියලු මේ දේවල් ආරක්ෂා වෙනවාට. බන්ධනාගාරය තුල සිට විවිධ අපරාධ කරුවන් සමාජ විරෝධී ක්‍රියා මෙහෙවන බවට තොරතුරු අනාවරණය වීමත් සමග බන්ධනාගාර දෙපාර්තමේන්තුව පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන්ගේ සහාය ලබා ගැනීමට තීරණය කරනු ලැබුවා. ඒ අනුව පසුගියදා 7 වෙනිදා සිට අගුණකොළ පැලැස්ස බන්ධනාගාරයේ බාහිර ආරක්ෂාව සඳහා පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් යොදවා තිබෙනවා. එම නිලධාරීන් කිසිදු අයුරකින් බන්ධනාගාරයේ අභ්‍යන්තර පරීක්ෂා කිරීම වලට සහාය පළ නොකරන අතර බාහිර සිදු කරන පරීක්ෂා කිරීම සිදු කරන ස්ථානවල රැඳී සිට නිරීක්ෂණයන් පමණක් සිදු කරන බවද පොලිස් විශේෂ කාර්ය බලකාය සඳහන් කරනවා. මේ සම්බන්ධයෙන් අප කළ විමසීමකදී අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශ ලේකම් WMMR අධිකාරි මහත්මිය සඳහන් කළේ ඉදිරියේදී වැලිකඩ බන්ධනාගාරය නව මැගසින් බන්ධනාගාරය සහ වැලිකඩ රිමාන්ඩ් බන්ධනාගාරයටද පොලිස් විශේෂ කාර්ය බලකා ආරක්ෂාව ලබා දෙන බවයි. එමෙන්ම පසුගියදා විසුරුවා හැර තිබූ බන්ධනාගාර විශේෂ බුද්ධි ඒකකයේද මෙවර විට පිහිටුවා ඇති බවද ලේකම්වරිය සඳහන් කළා. මේ සම්බන්ධයෙන් අප කළ විමසුමකදී පොලිස් විශේෂ කාර්ය බලකා උසස් නිලධාරියෙකු සඳහන් කර සිටියේ යටිතල පහසුකම් සැලසූ වහාම වැලිකඩ බන්ධනාගාරයටද සිය ආරක්ෂාව ලබා දෙන බවයි. වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියන් පිරිසක් අගෝස්තු මාසයේ අවස්ථා කිහිපයකදීද විරෝධතාවල නිරත වුණා. සංවිධානාත්මක අපරාධකරුවෙකු වන කොස්ගොඩ සුජීගේ ප්‍රධාන පෙළේ සහායකයෙකු ඇතුළු පුද්ගලයන් සිව් දෙනෙකු අත්අඩංගුවට ගැනීමට සියමලාණ්ඩුව පොලිසිය අද සමත් වුණා. පොලිසියට ලැබුණු තොරතුරක් මත සියමලාණ්ඩුව ප්‍රදේශයේ කළ වැටලීමකින් T56 උණ්ඩ 3000ක් ඇතුළු උණ්ඩ තොගයක් සමග මොවුන් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔවුන් සන්තකයේ තිබී මිලිමීටර 9 වර්ගයේ පතුරම් 32ක් සුකූපභෝගී වෑන් රථයක්ද පොලිස් භාරයට ගෙන තිබෙනවා. අත්අඩංගුවට ගෙනුණු සැකකරුවන් අතර ලද්දුව රොෂාන් නැමැති හිටපු නාවික හමුදා සාමාජිකයෙකුද සිටින බව පොලිසිය පැවසුවා. අත්අඩංගුවට ගෙනුණු සැකකරුවන් අතර කාන්තාවන් 2 දෙනෙකුද සිටිනවා. සැකකරුවන් ගාල්ල හික්කඩුව ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර උණ්ඩ තොගය වෑන් රථයකින් ගාල්ල ප්‍රදේශයට ප්‍රවාහනය කරමින් තිබියදී පොලිස් භාරයට ගෙන තිබුණා. දෙවයිනපුරා ක්‍රියාත්මක කළ විශේෂ මෙහෙයුමකින් වරෙන්තුකරුවන් 1124 දෙනෙකු ඇතුළු සැකකරුවන් 3560 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී ඉරුවන් ගුණසේකර මහතා පැවසුවේ පොලිස්පතිවරයාගේ නියෝග මත අද අලුයම 3 සිට 7 දක්වා එම මෙහෙයුම ක්‍රියාත්මක කළ බවයි. මෙහිදී බීමත් රියදුරන් 468 දෙනෙක්, විවිධ අපරාධවලට සම්බන්ධ සැකකරුවන් 920 දෙනෙක්, මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධ සැකකරුවන් 992 දෙනෙක්, වෙනත් දූෂණ ක්‍රියා සම්බන්ධයෙන් 53 දෙනෙකු සහ ජීව අත්බෝම්බයක් හා ගිනිඅවි දෙකක් සමග සැකකරුවන් 3 දෙනෙකුද අත්අඩංගුවට ගෙන තිබෙනවා. මත්පෙති 2600ක් සමග මත්පෙති ජාවාරම්කරුවෙකු ඕමන්තේ පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබ තිබෙනවා. පොලිසිය පැවසුවේ මීට දින 2කට පෙර අත්අඩංගුවට ගත් සැකකරුවන් 2 දෙනෙකුගෙන් ලබාගත් තොරතුරු අනුව ක්‍රියාත්මක කළ වැටලීමකදී මේ ප්‍රධාන ජාවාරම්කරු අත්අඩංගුවට ගත් බවයි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අත්අඩංගුවේ පසුවන ඉන්දියා ජාතිකයා රෝහතු සේවාවේ සාමාජිකයෙකුද නැද්ද යන්න පිළිබඳව ඉන්දිය රජය පැහැදිලි කළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයිසා මහතා පවසනවා.
පසුවිය සතියේ පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ජනාධිපතිතුමා විසින් කරන ලද ප්‍රකාශයක් උපුටා දක්වමින් ඉන්දියාවේ ද හින්දු පුවත්පත පළකල වාර්තාවක් පිළිබඳව සමාජයේ දැඩි අවධානයක් යොමු වුණා. එහිදී ජනාධිපතිතුමා තමන් ඝාතනය කිරීම සඳහා මෙරටට පැමිණි බව කියන ඉන්දීය ජාතිකයා රෝ සංවිධානයේ ඔත්තුකරුවෙකු විය හැකි බවත් ඒ බව ඉන්දීය අග්‍රාමාත්‍යවරයා නොදන්නවා විය හැකි බවත් පවසා ඇතැයි එම පුවත්පත් වාර්තාවේ දක්වා තිබුණා. ඊට ප්‍රතිචාර දක්වමින් ඉන්දීය අගමැති කාර්යාලයේ පෙන්වා දී තිබුණේ එම වාද්‍ය වාර්තා පළ කර ඇත්තේ ද්වේෂ සහගතව බවයි. ඉන්දීය අග්‍රාමාත්‍ය කාර්යාලයේ නිකුත් කළ නිවේදනයේ දක්ුණේ එම මාධ්‍ය වාර්තාව හිතාමතා සිදු කළ හිංසාකාරී ක්‍රියාවක් ලෙස ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයාද සඳහන් කර තිබූ බවයි. මේ අත්අඩංගුවට අරගත්තු ඉන්දීය ජාතිකයා අවස්ථා දෙකකදී මා සොයාගෙන මගේ නිවසටත් පැමිණ තිබුණා. අපි හොයලා බලුවා මේ පුද්ගලයා කවුද? මොහුගේ ලංකාවට ඉදිරිපත් කළ තියෙන නම නෙවෙයි රෝ සංවිධානය තුල තියෙන නම. මොහුගේ නම රාජේන්ද්‍ර කුමාර්. රෝ සංවිධානයේ පුහුණුව ලැබපු රෝ ඔත්තුකරුවන්ට දෙනවා හැඳුනුම්පතක් හා හැඳුනුම්පත් අංකයක්. ඒ රෝ සංවිධානයේ මේ රාජේන්ද්‍ර කුමාර්ට දීපු හැඳුනුම්පත් අංකය තමයි RB 317 217 LIRAK VJ. ඒක තමයි ඔහුගේ රෝ ඔත්තු සේවය තුල ඔහුගේ හැඳුනුම්පතට හිමි අංකය. මේ රාජේන්ද්�ර කුමාර් 2015 ජනාධිපතිවරණයට කලින් තමයි ලංකාවට එන්නේ. ඔහු අත්අඩංගුවට පත් වූ වහම ඉන්දියානු මහකොමසාරිස් කාර්යාලයේ කිව්වේ ඔහු මානසික ලෙඩෙක් කියලා. පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාගේ දේශපාලන භාවිතය සම්බන්ධයෙන් විවිධ මත පැවතිය හැකි වුවත් ඔහු හෙළි කළ තොරතුරු නොසලකා හැරිය නොහැකි. වීරවංශ මන්ත්‍රීවරයාගේ ප්‍රකාශයට මෙතෙක් ඉන්දීය රජය හෝ මහකොමසාරිස් කාර්යාලය ප්‍රතිචාර දක්වා නැහැ. එහෙමනම් දැන් ඉන්දියන් මහකොමසාරිස් කාර්යාලය සතු යුතුකමක් තියෙනවා මේ අතරගත් පුද්ගලයාගේ රෝත්තුකරුවෙක් නේය මේ අංකය අපි ප්‍රතික්ෂේප කරනවා කියලා. එහෙම කිසිදු ප්‍රතික්ෂේප කිරීමක් නැතුව ඒ තුල සිටිනා තත්ත්වයේ තුල ඒ වගේම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ දිගින් දිගට මේ ඉන්දීය ජාතිකයන් ප්‍රශ්න කරලා ඔවුන්ගේ අත්අඩංගුවේ තබා ගන්නා විට ඉන්දියාව ඇයි ඉදිරිපත් නොවෙන්නේ ඔහු නිදහස් කර ගැනීම. ඔහු රෝත්තුකරුවෙක් නොවේ කියන ප්‍රකාශය කළ යුතු වෙනවා. එසේ නැතහොත් වැරදි ප්‍රකාශ සාපරාදී ප්‍රකාශ කරයි කියලා විමල් වීරවංශ මහත්මයා අතරුර ගන්න ඕනේ නේද? ඒක ප්‍රකාශය පිළිබඳව කිසිම තැකීමක් නොකර මේ සිටින තත්ත්වය තුළ ඉතා පැහැදිලිව පෙනෙනවා රටේ ජනාධිපතිරයා සහ හිටපු ආරක්ෂක ලේකම්වරයා ඝාතනය කිරීමේ ප්‍රයත්නයක් රෝත්තු සේවන් තිබුණාය කියලා. මේ විමල් වීරවංශ මන්ත්‍රීවරයා කියනවා නම් ඔහු රෝත්තුකරුවෙක්, ඔහුගේ හැඳුනුම්පත් අංකය මේක, ඔහු රෝත්තු සේවයේ නියුතු බවට නිශ්චිත සාක්ෂි විමල් වීරවංශ මන්ත්‍රීවරයා ළඟ තිබෙනවා කියලා. එහෙමනම් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පොලිසිය මුලින්ම විමල් වීරවංශ මන්ත්‍රීවරයාගෙන් මේ පිළිබඳ ප්‍රශ්න කළ යුතුයි. මේ වනතුරු ඉන්දියානු මහකොමසාරිස් කාර්යාලයේට ප්‍රතිචාර දක්වලත් නැහැ. ඉන්දියානු මහකොමසාරිස් කාර්යාලයේ ඔහු මානසික රෝගියෙක් කියලා ඔහු අත්අඩංගුවට පත් වූ දිනේදී ප්‍රකාශයට පත් කරා. ඒ ප්‍රකාශය ඔවුන් කරන්නේ කුමන වගකීමක් සහිතවද කියන ප්‍රශ්නේ තියෙනවා. මේ අතර ඉන්දීය රජයේ මෙරට ක්‍රියාත්මක කිරීමට නියමිත ඒකාබද්ධ ව්‍යාපෘති ආරම්භ කිරීමේ ප්‍රමාදය පිළිබඳව ඉන්දියා අග්‍රාමාත්‍යවරයා මෙරට අග්‍රාමාත්‍යවරයාට සිය අසතුට පළ කර ඇතැයි ද හින්දු පුවත්පත අද වාර්තා කර තිබුණා. පසුගිය වසරේ අප්‍රේල් මාසයේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ඉන්දීය සංචාරය අතරතුර අවබෝධතා ගිවිසුමක් අත්සන් තැබුණු අතර එහි දක්වා තිබුණේ ඉන්දීය රජයේ මැදිහත්වීමෙන් මෙරට ආරම්භ කිරීමට සැලසුම් කර ඇති ව්‍යාපෘති පිළිබඳවයි. ආරම්භ කිරීමට නියමිත ව්‍යාපෘති අතර කෙරවල පිටියේ ස්වභාවික තාප විදුලි බලාගාරය, සම්පූර්හි සූර්ය බලශක්ති බලාගාරය, ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි සංවර්ධන ව්‍යාපෘතිය, කොළඹ වරායේ බහාලුම් පර්යන්ත ව්‍යාපෘතිය ප්‍රධාන වුණා. එම ගිවිසුමේ එක් තැනක යාපනයේ පලාලි ගුවන්තොටුපළ හා හම්බන්තොට මත්තල ගුවන්තොටුපළ සංවර්ධනයද ඇතුළත් කර තිබෙනවා. මේ ව්‍යාපෘති පිළිබඳව හා ද්විපාර්ශ්වික සම්බන්ධතා පිළිබඳවද දෙරට අග්‍රාමාත්‍යවරුන් ඊයේ සාකච්ඡා කළ බව එරට විදේශ කටයුතු පිළිබඳ අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබෙනවා. 2017 ඉන්දියාව සමග ගිවිසුමක් ඇති කරගත්තා නම් යම් යම් දේවල් ලබා දෙනවා කියන එක දැනගෙන හිටියේ නැහැ. දැයි මේ චීනේ නැත්තම් චීනය සමග මේ ගිවිසුම් අත්සන් කරගනිමින් නැවත වතාවක් කෝට් සිටි එක එහෙම නැත්තම් හම්බන්තොට වරායත් නැවත වතාවක් ලබා දෙන්න චීනෙට ලබා දෙන්න තීන්දුව කරේ. එහෙමනම් ඒවා තිබුණා ඉන්දියාව සමග මේ ගනුදෙනු කරන්න. මෙතන තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි අපිට තේන්න තියෙනවා දැන් ඉන්දියාව ඉතාම නරක විදිහට ඔවුන් මැදිහත් වෙමින් තිබෙනවා. අපේ ස්වෛරී භාවයන් උල්ලංඝනය කරමින් චීනයට ලබා දුන්නා නම් ඔවුන්ටත් ලබා දිය යුතුයි කියන පදනමේ. එයට රජයක් විදිහට හිසමමනවාද? රජය බලාපොරොත්තු වෙනවාද බිය වෙලා මේ දේවල් ලබා දෙන්න? මේවා මේ රටේ ජනතාවගේ සම්පත්. රජයකට හැකියාවක් තිබෙන්න ඕනේ ඒ සම්පත් වැඩි දියුණු කරන්න. ඒක තමයි රජයේ කාර්යභාරය. ඒක තමයි 2015 ජනවාරියට මේ රටේ ජනතාව බලාපොරොත්තු වුණේ. ඒ නිසා අපි අග්‍රාමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටිනවා මේ මොහොතේදී ඉන්දියාව ඉල්ලන හැමදේම දෙන එක නෙමෙයි චීනයට දුන නිසා අපිත් ඉන්දියාවට මේ දේවල් දෙන්න ඕනේ කියන පදනමක මත පිට කටයුතු කිරීම නෙමෙයි අවශ්‍ය වන්නේ මේ රටේ සම්පත්, මේ රටේ මහජනතාවගේ සම්පත්, ඒවා ආරක්ෂා කරමින්, ඒවා කළමනාකරණය කිරීම, ඒවා වැඩි දියුණු කිරීම රජයේ වගකීමක්. ඒ සඳහා කටයුතු කරන්න.
ඉන්දු ශ්‍රී ලංකා හවුල් සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් දැඩි පමාවක් දක්නට ලැබීම තමන්ගේ කනස්සල්ලට සහ කනගාටුවට හේතු වී ඇති බව ඉන්දියා ග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට පවසා තිබෙනවා. ඉන්දියා ග්‍රාමාත්‍යවරයා මේ බව පවසා ඇත්තේ ඊයේ දහවල් නවදිල්ලි නුවර හයිදරාබාද් මන්දිරයේදී ශ්‍රී ලංකා ග්‍රාමාත්‍යවරයා ප්‍රධාන ශ්‍රී ලංකා දූත පිරිස හමු අවස්ථාවේදී. අග්‍රාමාත්‍ය කාර්යාලය අද නිකුත් කළ ප්‍රවෘත්ති නිවේදනයේ මේ පිළිබඳ සඳහන්. රාජතාන්ත්‍රික කාර්යයන් සම්බන්ධයෙන් තමන් වැඩි කාලයක් වැය කරත්තේ ශ්‍රී ලංකාව වෙනුවෙන් බවත් එසේ වී තිබියදීත් ඉන්දියාව විසින් සිදු කරන සත්කාරයන් සඳහා ශ්‍රී ලංකා රජයෙන් ලැබෙන ප්‍රතිචාර සම්බන්ධව තමන් කනගාටු වන බව ඉන්දියා ග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට පවසා තිබෙනවා. දෙරටේ ආරක්ෂක කටයුතු සම්බන්ධව විශේෂ සැලකිල්ලක් යොමු කළ යුතු බව මෙහිදී ඉන්දියා ග්‍රාමාත්‍යවරයා පෙන්වා දී ඇති අතර විදේශ මැදිහත්වීම් සම්බන්ධයෙන් දැඩි අවධානයක් යොමු කළ යුතු බවද පෙන්වා දී ඇති බව නිවේදනයේ දැක්වෙනවා. ද්විපාර්ශ්වික සම්බන්ධතා ශක්තිමත් කිරීම සම්බන්ධයෙන් තමන් කත්මණ්ඩු නුවරදී ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමග සාකච්ඡා කළ අවස්ථාවේදී 2017 අවබෝධතා ගිවිසුමට අනුකූලව සියලු කාර්යයන් සිදු කිරීම පිළිබඳව අදහස් හමාරු කරගත් බවද මෝදි මහතා පෙන්වා දී ඇති බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්. වරාය හා නාවික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත මුදුහෙට්ටිගම මහතා අද ගල්ලේදී මාධ්‍ය හමුවක් හඳවා තිබුණා. වරාය නැගෙනහිර පරයන්තය ඉන්දියාවට බාරදීම. ඒක කරන්න වරාය ඇමති මගේ මහින්ද සමරසිංහ ඇමතුමත් මමත් අතිගරු ජනාධිපතිතුමා තරේ මේ පරයන්තය අපිට අවශ්‍යයි මේක දෙන්නේ නෑ කාටවත් කියලා කියනකොට අපේ රටේ අගමැතිවරයා කියනෝ නෑ ඒක දෙන්න ඕන ඉන්දියාවට කියලා. මේක තමයි ගැටුම. ඒක ඇවිල්ලා මේ මහා කුලල්කා ගැනීමක් ගහගැනිල්ලක් වෙඩි තියාගැනිල්ලක් මොකුත් නෑ. මේ කාරණේ හින්දා ඒ කාරණේ අපි ජයගත්තා. නැගෙනහිර පරයන්තය දෙන්නේ නෑ. දුන්නොත් ඉතින් අපේ මලකඳන් උඩින් තමයි නැගෙනහිර පරයන් දෙන්න වෙන්නේ. ඔය වගේ කාරණා තියෙන ඔය වගේ කාරණා වලට මතු වුණාම විකුණන පැත්තේ බදු දෙන පැත්තේ අගමැතිතුමා හිට ගන්නෝ මලික් සමරික ඇමතුමත් එක්ක අපි හිට ගන්නෝ දේශීයත්වය ආරක්ෂා කරන් අපේ කම රැකගෙන අපි මේ ගොඩ නගන්න කළ යුතුයි කියන තැන අපි ඉන්නවා. අර්ජන්ටිනාවේ පැවති යෝන් ඔලිම්පික් ක්‍රීඩා උරුලේදී ලෝකෙට පදක්කම හිමි කරගත් පාර්මී වසන්ති මාරිස්ට්‍රලා ක්‍රීඩිකාවට නිවාස දෙකක් අලුතින් ලබා දීමට සහ ඇය දැනට ජීවත්වන නිවස අලුත්වැඩියා කිරීමටද නිවාස හා ඉදිකිරීම අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා අද පොරොන්දු වුණා. පසුගියදා අවසන් වූ යෝන් ඔලිම්පික් උළලේ මීටර් 2000 කාන්තා බාධක දිවීමේ තරඟයේ ලෝකඩ පදක්කම ජයග්‍රහණය කළේ ඇයයි. ඇයගේ දක්ෂතාවය ඉතිහාසගත වන්නේ යෝන් ඔලිම්පික් උළලකදී පදක්කමක් දිනු පළමු ශ්‍රී ලාංකික ක්‍රීඩිකාව ලෙසයි. වාරි මාර්ග ජල කළමනාකරණ හා ආපදා කළමනාකරණ අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා මෙම පණිවිඩය රැගෙන අද පෙරවරුවේ ඉරණවල පිහිටි ඇයගේ නිවසට ගියා. ඇගෙන අද අපි ආවා වගේම මීට වඩා උදවිය හොයාගෙන එනවා. එතකොට ඔයාට ඒගොල්ලෝ හම්බෙන්න ඔයාට අඹකන්දවල ඉරණවලට එන්න කියලා කියන්න බෑ. ඔයාට කොළඹ හම්බෙන්න තරම් තියෙන්නට ඕන. ඔයාට ප්‍රැක්ටිස් කරනවා නම් ප්‍රැක්ටිස් කරන වෙලාවට ඔයාට මෙහි ඉඳලා පාන්දර පහට නැගිටලා ගිහිල්ලා නැ ග්‍රවුන්ඩ් එකට බහින්න ඕන. මේ ඔක්කොම ගැන කල්පනා කරලා තමයි සජිත් ප්‍රේමදාස ඇමතුමා ඔයාට කොළඹින් ගියක් දෙන්න දැස්කට දෙන පගාවක් දෙනවා නෙමෙයි. සුබවත් රම්පියවට ටික වටංග කොටක් ගාලා. මෙහිදී අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාද දුරකථනයෙන් සම්බන්ධ වෙමින් ඇයට සුබ පැතුවා. ඉදිරියේදී මගේ බලාපොරොත්තුවක් තියෙනවා අධ්‍යාපනයේ පැත්තෙන් ඉදිරියට ගිහිල්ලා 2024 ලංකාවට ඔලිම්පික් පදක්කම ගේන්න. ඒ යන ගමනේදී මට ලොකු පන්නරයක් වෙයි කියලා හිතෙනවා මේ දැන් කොළඹ ලැබෙන නිවාසයත්. මොකද මට එහෙ ගිහිල්ලා පුහුණුවීම් කරන්න සුගතදාසේ පුහුණුවීම් කරන්න වෙනවා. ඒ දවස්වලට මට නවතින්නත් සිද්ධ වෙයි ගොඩක් වෙලේට. ඉතින් මට ගොඩක් උපකාර වෙයි කියලා හිතෙනවා මේ මට ගොඩක් සතුටුයි. ගොඩක් සන්තෝෂ. අපිට ගොඩක් බරක් වෙලා තිබුණේ අපේගේ අලුත් තැලියා කරගන්න එක. සජිත් ප්‍රේමදාස මහත්තයා මුල් වෙලා ඒ හැම දෙයක්ම කරලා දෙන්නම් කිව්වා. ඒ වගේම දුවගේ වැඩ කටයුතු වලට ක්‍රීඩා කටයුතු වලට පහසු වෙන්න කොළඹින් ගෙයක් දෙනවා කිව්වා. ඉතින් ඒක ලොකු දෙයක් දුවට දුවගේ අනාගතය වෙනුවෙන්. අපිට ගොඩාක් සන්තෝසයි කියන්නේ අපිට මේ හැමදේම හීනයක් වාගේ. සජිත් ප්‍රේමදාස මහත්තයාට මම විශේෂයෙන් ස්තුති කරන අපි ගොඩක් ණයක ඇති වෙනවා මේ අපිට මේ කරන උදව් වලට. වනාලි දුම්රිය ගැටීමේ සිද්ධීන් දෙකක් ඊයේ රාත්‍රියේ සහ අද අලුයම වාර්තා වුණා. ඉන් වනාලින් දෙදෙනෙකු මියගොස් එක් ඇතින්නක තුවාල ලබා තිබෙනවා.
මින් එක්කන තුරක් සිදු ඇත්තේ අඹන්පොළ සහ ගල්ගමු දුම්රිය ස්ථාන අතරදී කංකසන්තුරේ දක්වා ධාවනය වූ දුම්රියක ගැටීමෙන් 68 දියුල තේක රක්ෂිතයේ සිට ගම්වැදීම සඳහා පාරමාරු වීමට යාමේදී ඇතින් නියන් දෙදෙනෙකු මෙලෙස දුම්රිය ගැටී ඇති බව දුම්රිය පාලක මැදිරිය සඳහන් කළා. ඒ රාත්‍රියේ ඉන්නෙක් ඇතින්නක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. අනතුර සිදු වී ඇත්තේ ඒ රාත්‍රියේ 11:45ට පමණයි. ඊයේ රාත්‍රියේදීද පාරමාරු වී ගම්වැදීමට පැමිණි වන අලින් වනජීවීනට දහරින් මැදිහත් වී එළවා දැමුවේ මේ ආකාරයෙන්. අද උදෑසනද මේ ස්ථානෙන් අලියෙකු දුම්රිය මාර්ගය හරහා මාරු වූයේ මේ ආකාරයෙන්. තුවාල ලැබූ ඇතින්නට අද උදෑසන වනජීවී නිලධාරීන් ප්‍රතිකාර සිදු කළා. සමහරට කියන් තියෙන ගොඩක් අමාරුත්වයක තමයි ඉන්නේ. අපි උත්සාහ කරනවා ප්‍රතිකාර කරමින්. මේ දවල්ටියේම කොමාරි 8:00 පහ වෙනකොට එළිනකන් එහා පැත්තට මෙහා පැත්තට මාරු වෙනවා. ඔව් කෝච්චියත් කොමාරි ෆෝන් ගැහුවා සතුටේ වලක ගන්න එනවාට හරි ගියේ නැහැ. ඉතින් ඊටාම කනගාටුයි. ඉතින් මේක මොකක් හරි රජෙන් ස්ථිර සිඳුමක් ඕනේ කියන එක තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. 96න් පස්සේ තමයි මේ ජරමරේ හුඟක් වැඩි දැන් එන්නේ නැහැ බෑ වැඩි. මේ අතර ඊ රාත්‍රියේ 1:30ට පමණ ඉන්දන රැගෙන කොළඹ සිට මඩකලපුවබලා ධාවනේ වූ මීනකයා දුම්රියේ වනාලි රංචුව ගැටීමෙන් තවත් අලියෙකු මිය ගොස් තිබෙනවා. ඒ හබරණ තල්පත් කන්ද ප්‍රදේශයේ 32 කිලෝමීටර කණු ආසන්නයේදී. මුරුළු රක්ෂිතයේ සිට ගල්ලෝය රක්ෂිතය දක්වා වනාලියා දුම්රිය මාර්ගය ඔස්සේ ගමන් කිරීමට යාමේදී තමයි මෙම දුම්රිය ගැටීමෙන් වනාලියා ජීතක්ෂයට පත්ව ඇති බව වනජීවී නිලධාරීන් සඳහන් කර සිටින්නේ. මෙම වනාලි දුම්රිය ගැටීම් කිලෝමීටර 660ක් තුල වාර්තා වීම විශේෂත්වයක්. මහව දුම්රිය ස්ථානයේ සිට දිවෙන මඩකලපුව ත්‍රිකුණාමලය අලිමංකඩ දුම්රිය මාර්ගය හා මැදවච්චිය සිට තලිමන්නාරම දක්වා වූ මාර්ගවල මෙම අනතුරු වාර්තා වෙනවා. අඳුරේ අපිට පේන්නේ. ඒතර අන්තිම මොහොතාලිය අපි දකින්නේ. දකින්න මොහොතේ බ්‍රේක් කරන්න වෙලාවක් නැහැ. අනිත් එක තමයි බුද්ධි මේක ඇදිගෙන යන කොච්චර බ්‍රේක් කරත් ඇදිගෙන යන ලෝඩ් ඇත් එක. වන ජීවීනි ධාරයෙක් අපේ දුම්රිය සේවකයෝ දැම්මන අට්ටාල හදලා උඩ ඉන්න එක්ක ලැප් පැක් වගේ අල්ලනවා අපිට පුළුවන් කොච්චර නවත්තන්න. මේ අතර මෙම අනතුරු අවම කිරීමේ බලාපොරොත්තුවෙන් පසුගිය දාපත් කළ කමිටුවේ අවසන් වාර්තාව මෙවර විට සකස් කර අවසන්. දුම්රියේ අලින් ගැටෙන හේතු වශයෙන් කරුණු 17ක් අපි අවබෝධ කරගෙන තියෙනවා. එතන එම ස්ථානයන් කලින් අඳුර ගැනීම ක්‍රමවේදයට පාවිච්චි කරලා තියෙනවා. එම ස්ථාන මොනවද කියලා රියදුරන දැනුවත් කළා. ඒ අවශ්‍ය විධිවිධාන යොදමින් ඒ අවශ්‍ය දේවල් ඒ අවශ්‍ය තැනට ගැලපෙන විදිහට අපි සැලසුම් කරලා තියෙනවා. ලංකාවේ දුම්රියල් ගැටීම් වැළැක්වීම සඳහා අපේ කමිටුව එහෙම නැත්නම් මේ පත්කරව කමිටුව විසින් සාදන ලද වාර්තාව මේ මාසේ 25 වෙනිදා කියන්නේ ලබන මේ බ්‍රහස්පතින්දා ගරු අමාත්‍යතුමාට මේ බාර දෙන නියමිතයි. මේක විසඳන්න පුළුවන් මෙන්න මේ වගේ ආකාරයට මෙන්න මේ උත්තර තියෙන මේ උත්තර මේ තැන් වලට ගැලපෙනා වගේ පරිපූර්ණ සැලැස්මක් අපි මේ 25 වෙනිදා ගරු අමාත්‍යතුමාට බාර දෙන නියමිතයි. ඒ වැඩපිළිවෙළත් සියල්ලම මේ වන විට අසාර්ථක වෙලා තියෙනවා. ඒ අසාර්ථක වෙන්න බලපාලා තියෙන්නේ වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව සහ දුම්රිය දෙපාර්තමේන්තුව අතර නිවැරදි සම්බන්ධතාවයක් නැහැ සහ ඔවුන් ඒ නිලධාරීන් බොහෝ වෙලාවට මේ ක්‍රියාවලින් මගහැරීම් වලට ලක් කරනවා. පාලං ඉදි කරලා ඒ පාලං මතින් දුම්රිය ධාවනය කිරීම සඳහා අවශ්‍ය කරන යාන්ත්‍රණය සකස් කර පැලැස්තල විසදුම් හරහා දිගින් දිගටම සිද්ධ වෙන්නේ අලියතුන්ගේ ඝාතනය වීම පමණයි. මේ අතර මෙමම සහය වෙනදාද මේ මාර්ගයේම ධාවනය වූ මේනගහ දුම්රිය ගැටීමෙන් වනාලි 3 දෙනෙකු මිය ගියා. ඒ වැලිකන්ද දුම්රිය ස්ථානයේ ආසන්නයේදී අලි රංචුවක් ත්‍රිකෝණ බඩු රක්ෂිතයේ සිට මාතුරු ඔය රක්ෂිතයට දුම්රිය මාර්ගය හරහා මාරු වෙමින් සිටියදී වයස වෘදු 15ක් 7ක් සහ 8ක් පමණ වන වන අලින් තුදෙනෙකු මෙහිදී මිය ගොස් තිබෙනවා. මේ අතර පසුගිය මාස 18 වෙනිදා මේ ආකාරයටම කොරණාවේ සිට මඩකලපුව දක්වා තෙල් ප්‍රවාහනය කළ දුම්රිය ගැටි වන අලින් සිව් දෙනෙකු ජීවිතක්ෂයට පත් වුණා. ඒ පළුගස්වැව සහ ගල්ලෝය අතර පිහිටි පුවක් පිටිය ප්‍රදේශයේදී වසරේ ගත වූ මාස 2ක කාල සීමාව තුළ වන අලි 10කට ආසන්න ප්‍රමාණයක් දුම්රිය ගැටි මිය ගොස් ඇති අතර එම කාලය තුළ වන අලි 201ක් පමණ විවිධ හේතුන් නිසා මිය ගොස් තිබෙනවා. අලි සම්පත ශ්‍රී ලංකාවට ස්වභාව ධර්මයෙන් උරුම වූ මිලකල නොහැකි දායාදයක්. එමෙන්ම රටට විදේශ විනිමය ගලා ඒමට මේ වන අලි සම්පතද එක්තරා දුරකට හේතුවක් වී තිබෙනවා. මන්ද විදේශ සංචාරකයන් ලංකාවට පැමිණෙන්නේ වන අලින් නැරඹීමේ අවස්ථාවද සැලකිල්ලට ගනිමින්. අලින්ද ඇතුළු වනජීවීන් වෙනුවෙන් කැබිනට් අමාත්‍යවරයෙකු සහ නියෝජ අමාත්‍යවරයෙකු මහජන මුදලින් නඩත්තු වනවා. ඔවුන් දෙදෙනාටම අමතරව වන අලින් නිරන්තරයෙන් දුම්රියට බිලවීම වැළැක්වීම සඳහා තිරසර පිළියමක් යෙදීම ප්‍රවාහන භාර කැබිනට් හා රාජ්‍ය අමාත්‍යවරුන්ගේ වගකීමක්. වන අලි දුම්රිය ගැටී මියාම ජීවිතය ගැන කලකිරී මිනිසුන් දුම්රියට පැන සියදිවි නසා ගැනීම බඳු පාලනය කළ නොහැකි එකක් නොවේ. වැටුප් වැඩි කරන ලෙස ඉල්ලා ක්ෂණික වැඩ වර්ජන කැඳවමින් මහජනයා පීඩාවට පත් කරන දුම්රිය රියදුරන් දුම්රිය මාර්ග හරහා අනාරක්ෂිත ලෙස වන අලින් ගමන් කිරීම වැළැක්වීමට පිළියම් යොදන්නේයි හඬ නොනැගීමද අඩුවක්. ඒකබද්ධ විපක්ෂයේ ආර්ථික පර්යේෂණ ඒකකයේ අද කොළඹදී මාධ්‍ය හමුවක් කැඳවා තිබුණා.
100% රාජ්‍ය අයිති යටතේ පවතින බැංකු දෙක තමයි ලංකා බැංකුව හා මහජන බැංකුව. පසුගිය කාල පරිච්ඡේදය තුලදී මේ බැංකුවලට පත් කළ එක්සත් ජාතික පක්ෂයේ හිතවතුන් අධ්‍යක්ෂක මණ්ඩලවලදී ඔවුන්ගේ ගජමිතුරන්ගේ ණය කෝටි ප්‍රකෝටි ගණනින් බොල් ණය ලෙස කපා හැරපු බව වාර්තා වෙනවා. තමන්ගේ ගජමිතුරන්ට අධ්‍යක්ෂක මණ්ඩලයේ සමාජිකත්වයේ දරමින් තිබියදී අසාමාන්‍ය ලෙස විශාල වටිනාකම් වලින් යුත් ණය මුදල් නිකුත් කරලා තියෙනවා. මේ තත්ත්වයන් තුළ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා විසින් ඇමතිවරයාට උපදේශයක් දීලා තිබෙනවා. වහාම මේ බැංකු දෙකේ අධ්‍යක්ෂක මණ්ඩල විසුරුවලා හැරලා නව අධ්‍යක්ෂකවරු පත් කරන්න. නමුත් අද වෙනකම් නව අධ්‍යක්ෂකවරු පත් කළා නැති අතර ඒකවත් විපක්ෂයේ ආර්ථික පරිශ්‍රණයේ එක්කෙක්ට ප්‍රධාන ආනයනකරුවෝ කීප දෙනෙක් පැමිණිලි කළා. ඒ අයට දැනගන්න ලැබිලා තියෙන ආකාරයට ඕස්ට්‍රේලියාව විසින් අපේ රාජ්‍ය බැංකු දෙක නිකුත් කරන ණයවර ලිපි නොපිළිගැනීමට සූදානමක් පවතින නිසා භාණ්ඩ ආනයනය කරන්න අවහිරතා ඇති වෙනවා කියලා. දැන් ලක්ෂ්මන් ගිරියල් අමාත්‍යතුමා තමයි විශේෂ භාර අමාත්‍යතුමා. එතුමත් අසරණ වෙලා ඉන්නවද දන්නේ නැහැ. එතුමා කියනවා ඇති මට නුඹ විතරක් වුණාට නුඹට ඉන්නේ මා විතරද කියලා. ලක්ෂ්මන් ගිරියල් ලැබෙත්තුමාට ඉන්නේ ජනාධිපතිතුමා පමණයි. නමුත් ජනාධිපතිතුමාට ඉන්නවා මේ විශේෂ බාර දෙන්න ඕනි තරම් ඇමතිවරු. අපි කියන්නේ ජනාධිපතිතුමාට රටේ ලංකා බැංකුව මහජන බැංකුව ආයෝජන මණ්ඩලයේ පිළිබඳවත් බැඳුම් කර කොමිසම පිළිබඳ පත් කළා වගේ පූර්ණ බල ඇති ජනාධිපති කොමිසමක් පත් කළා. වෙළඳපොළේ උග්‍ර ද්‍රවශීලතා ප්‍රශ්නයක් තියෙනවා. ඒ අතර ඒ ප්‍රශ්නේ ලෝකෙට පෙන්නනවා ශ්‍රී ලංකා මහ බැංකුව. මේ කියන්නේ වෙන ක්‍රමයක් නැතුව මහ බැංකුව දැන් චීනෙට කියලා පැන්ඩා බොන්ඩ් එකකුයි ජපානයේ සමුරායි බොන්ඩ් එකකුයි නිකුත් කරලා හොයාගන්න හදන්නේ කීයද? ඇමරිකානු ඩොලර් මිලියන 500ක්. දැන් මෙහෙම වෙන්නේ අපේ රටේ ඉතිහාසයේ පළවෙනි වතාවට. ජනතා විමුක්ති පෙරමුණ අද සිය පක්ෂ මූලස්ථානයේදී මාධ්‍ය හමුවක් කැඳවා තිබුණා. ජනපීඩක ආණ්ඩුවට එරෙහිව බදුබර වැඩි කරන බදුමිලි වැඩි කරන ආණ්ඩුවේ ජනතා විරෝධී ප්‍රතිපත්තියට එරෙහිව අපි කල්පනා කරා දෙවැන්ත උද්ඝෝෂණයක් ජනතා විරෝධයක් පළ කළ යුතුයි කියන. ඒ අනුව තමයි අපි 23 වෙනිදාට මේ විරෝධී යොදාගත්තේ. ජනතාවට වඩා ප්‍රශ්න දින ඒගොල්ලන්. ඊළඟ නායකත්වය නාමල් ගේන කොහොමද කියලා තමයි මහින්ද මහත්තයා කල්පනා කරන්නේ. කලින් 16ක් හිටිය දැන් 16 වඩා අඩුලා ඉන්නේ. ඒගොල්ලෝ කල්පනා කරනවා මහින්ද රාජපක්ෂ මහත්තයයි මෛත්‍රීපාල මහත්තයයි එකතු කරලා ආණ්ඩුවක් හදාගත්තොත් කපුකමක් කරලා එතකොට තමන්ට අවස්ථාවක් ලැබෙයි කියලා. UNP ආණ්ඩුවක් ආවොත් මාර්ථිකේ නීමට හැදෙනවා කියලා තමයි නිකම්ම හදලා තිබ්බේ. හැබැයි දැන් ඔප්පු කරලා තිනවා එක්සත් ජාතිපක්ෂයට ආර්ථිකය හදන්න බෑ. අඩු ගානේ මේ කඩාවැටෙන රුපියල කඩාවැටෙන කලක් කරන්න බෑ කියලා. එක්සත් ජාතිපක්ෂය තාමත් ඉන්නේ නව ලිබරල් වාදී අධිරාජ්‍යවාදී ප්‍රතිපත්තිය තුල. ඒගොල්ලෝ කියන තමයි අපි නිෂ්පාදන ආර්ථිකය හදන්න ඕන නිසා අපි ප්‍රතිඅපනයන දිරගන්න ඕන කියලා කියනවා. ප්‍රතිඅපනය. ඒ කියන්නේ රටේ නිෂ්පාදනය කරන්නේ නැහැ. වෙන රටවල නිෂ්පාදන ලංකාවට ගැලලා නැවත අපනයන කිරීම සඳහා තමයි මේ කතා කරන්නේ. දැන් විමර්ශන විශේෂාංගය. රුපියල් 1,605ක වියදමින් වාරිමාර්ග දෙපාර්තමේන්තුව මීට අවුරුදු 8කට පෙර මේ ඇලවේලි ඉදිකරන්නේ දමන පන්නල්ගම වැවෙන් දියවර සපයාගෙන හෙක්ටර 81ක ගොඩමඩ ගොවිතැන් කිරීම සඳහායි. ඊට අදාළව පැහැදිලි වාරි සැලැස්මක් තිබෙනවා. එහෙත් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව මේ බිම් අස්වැද්දීමට දමන ප්‍රාදේශීය ලේකම්වරයා විසින් ඉඩම් කච්චේරි පවත්වා තෝරාගත් ගොවීන් 185 දෙනාට අවසර නොදෙන බව විමර්ශන 2015 වසරේ සිට අවස්ථා කිහිපයකදීම අනාවරණ කළා. විකල්ප ජීවනෝපාය මාර්ග නොමැතිකම නිසා මෙම බිම් අස්වැද්දීමට ගිය ගොවීන් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවටගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කළ අවස්ථා එමටයි. උතුරු නැගෙනහිර පළාත්වල කැලෑ ඉඩම් හෙලිපෙහෙලි කිරීම සම්බන්ධයෙන් ජනාධිපතිතුමා විසින් පත් කළ ජාතික කමිටුව ඉකුත් ජූලි 26 වෙනිදා රැස්වී ප්‍රශ්නගත මෙම හෙක්ටයාර 81/65ක් ගොවිතැන් සඳහා මුදා හැරීමට තීරණය කරනවා. එම හෙක්ටයාර 65 නිශ්චය කරගන්න අතුරු මෙවර කන්නේ සඳහා මෙම ඉඩම් දමන ප්‍රාදේශීය ලේකම්වරයා විසින් තෝරාගෙන සිටින ගොවීන් 185 දෙනාට වගා කිරීමට අවසර දෙමින් වන සංරක්ෂණ අධ්‍යක්ෂ ජෙනරාල්වරයා ඉකුත් මස 26 වනදා දමන ප්‍රාදේශීය ලේකම්වරයා වෙත මෙම ලිපිය යොමු කර ඇතත් මෙම ප්‍රදේශීය භාර අඩවි වන නිලධාරීවරයා ගොවීන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමේ සිය ස්ථාවරය අතහැර නැහැ. මේ උදුළු ගාගා ඉන්නකොට STF එකත් අරගෙන ඇවිල්ලා අපිව අත්අඩංගුවට ගත්තා. ඊට පස්සේ අපි මේ ලියුම් පෙන්වන්න ගියාට පස්සේ ඒ ලියුම් පිළිගන්න බෑ කියනවා. නෑ මේ ගොවි ජනතාව ඉන්නේ බොහොම අසීරුතාවයකට පත් වෙලා. මේ ගොවි ජනතාව ආරක්ෂා කරන්නේ කවුද එතකොට? උඩ ඉන්න දෙයියන්ට තමයි අපි දැන් කියන්නේ. ගොවීන්ගේ දුක් ගැනවිලිවලට විසඳුමක් ලබා දීමේ අරමුණින් අම්පාර දිස්ත්‍රික් ලේකම්වරයා ඉකුත් බ්‍රහස්පතින්දා ප්‍රදේශයේ වෙත ගියද අදාළ අඩවි වන නිලධාරීවරයා එහි නොපැමිණීම හේතුවෙන්
දිස්ත්‍රික් ලේකම්වරයාගේ ගමන නිෂ්ඵල වුණා. ඒ මිනිස්සු ඉන්නේ නඩු දාන්නයි ඔයාලන්නේ ඔය කරන්නේ තමයි. ඒගොල්ලෝ බිස්නස් කරන්නේ. ඔය ඉතින් එයා ඉතින් දැන් මේ ඉහළ නිලධාරියකවන් ලියුමක්ව පිළිගන්නේ නැහැ. ජනාධිපතිතුමා තමයි. නෑ ඒක තමයි ඒගොල්ලන්ගේ ඉතින් මොකක් හරි සීමාවක් තියෙනවා. මම කියන්නේ හිතන්නේ ප්‍රාදේශීය ලේකම්තුමත් එක්ක නැස්ති වෙලා ඔයගොල්ලෝ ඉස්සර වෙලා ඇවිල්ලා ඔය ටික මැනලා අපි අඳුර ගමු මොන්නේ මෙතන තමයි ඔය 65. දැන් ඉතුරුද නදිද වැඩිද අඩුද? දැන් ආයි බලනවා. ආයි බලලා දෙක ආදීරේ. එක ආදීර මේක දෙක ආරක. ආයි නින් කරන්නේ. ඉතින් ඒක එකම මාධ්‍ය දෙපාර්තමේන්තුව රටේ විධායකයේ විසින් පත්කළ ජාතික කමිටුවක් ගනු ලැබූ තීරණයක් බලාත්මක වීමට ඉඩ නොදීමට තරම් දමන අඩවි වන නිලධාරීවරයා බලවත්ද? පරිසර හා මහවැලි සංවර්ධන අමාත්‍යංශයේ ලේකම්තුමනි, මේ ඔබේ අවධානය පිණිසයි. වසර 31කට පෙර ඉන්දිය සාම සාධක හමුදාවේ ප්‍රහාර හේතුවෙන් යාපනයේදී මියගිය වෛද්‍යවරුන් ඇතුළු 68 දෙනෙකු අද සිහිපත් කෙරුණා. ඒ යාපනයේ ශික්ෂණ රෝහලේදී 1987 වසරේ ඔක්තෝබර් මාසයේ 21 දා 22 දා යාපනයේ රෝහලට ඇතුළු ඉන්දිය සාම සාධක හමුදා සෙබළුන් වෙඩි ප්‍රහාරයක් එල්ල කළා. එහිදී මියගිය 68 දෙනා අතරට වෛද්‍යවරුන් සහ රෝහල් කාර්ය මණ්ඩලයේ සාමාජිකයන් 21 දෙනෙකු ඇතුළත්. ඔවුන්ගේ ඡායාරූපවලට පුෂ්පපහර දක්වමින් පහන් දැල්වා අද මෙලෙස සිහිපත් කරුණේ රෝහල් කාර්ය මණ්ඩලයේ මූලිකත්වයෙන්. යාපනයේ ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ටී සත්‍යමූර්ති මහතා, හෙද කාර්ය මණ්ඩලයේ වෛද්‍යවරුන් සහ මියගිය අයගේ ඥාතීන්ද මේ අවස්ථාවට සහභාගි වුණා. போர் நடக்கின்ற பிரதேசங்களிலே යුද්ධය පැවැත්වෙන ප්‍රදේශවල සිවිල් වැසියන්, කාන්තාවන්, කුඩා දරුවන් සහ රෝහල් වෙත පහර නොදිය යුතු යන ජාත්‍යන්තර ප්‍රතිපත්තියයි. රෝහලේ නිලධාරීන් 21 දෙනෙකු රෝගීන් ඇතුළු ඔවුන්ගේ ඥාතීන් ඝාතනය කරනු ලැබුවා. ඔවුන් ඝාතනය කරනු ආකාරය ඉතා සාහසිකයි. ඔවුන් සේවයේ නිරතව සිටියේදී කාමරවලට ඇතුළු වෙලා වෙඩි තැබුවා. මේ සිද්ධිය පැයක් ඇතුළත සිදු වුණේ නැහැ. දින දෙකක්ම පැවතියා. බොහෝ දිනා නිල ඇඳුම පිටින්මයි ඝාතනය කෙරුණේ. මේ පරිශ්‍රය තුළම ගිනි තැබුවා. අවසන් කටයුතු පවා කරන්න බැරි වුණා. මේ සිද්ධියට වගකිව යුතු අයට දඬුවම් දිය යුතුයි. அவர்கள் ஒவ்வொரு அறைகளின் ஊடாகவும் தனவதானே விதேஸ் போதகட மாலத்தீவின் ஜனாதிபதிவர்ண பிரதிபலைய நிவரதிஹா நீத்தியானுகூல பவ இரட்ட சிரேஷ்டாதிகரணைய அத்ததினம் துன்னா ஜனாதிபதிவர்ணிட திருப்பத்து ஹிட்டபு ஜனாதிபதி அப்துல்லா யாமீன் மீட்ட பெரப்பவுசுவே ஜனாதிபதிவர்ண பிரதிபலைய பிலிகத்த நுகக்கி பவாய் මේ වසරේ සැප්තැම්බර් 24 වනදා පැවති මාලදිවයින් ජනාධිපතිවරණයෙන් හිටපු ජනාධිපති අබ්දුල්ලා යමින් පරදවා එරට ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය නියෝජනය කළ ඊබ්‍රහම් මොහමඩ් සොලී ජයගත්තා. ජයගැනීමෙන් පසුව ඡන්ද ප්‍රතිඵලය පිළිගත නොහැකි බව පවසමින් හිටපු ජනාධිපති අබ්දුල්ලා යමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පැමිණිල්ලක් ගොනු කළා. එම නඩු විභාගයට ගත් පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ වෙනසුරු මඩුල්ල දෙනුම් දුන්නේ ජනාධිපතිවරණ ප්‍රතිඵලය නීත්‍යානුකූල බවයි. ඉන්දියාව සහ බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම් අතර පළමු එක් දින ක්‍රිකට් තරගය ඉන්දියාවේ ගුවාහටි ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනවා. ලකුණු 323 කීලකයක් හඹා යන ඉන්දිය කණ්ඩායම පන්දු අර 24ක් අවසානයේ කඩුල්ලක් දැවී රැස්කරගෙන සිටින ලකුණු සංඛ්‍යාව 162ක්. එසමගින් ප්‍රවෘත්ති අවසන්. ඔබට සුබ දවසක්. ආයුබෝවන්.